පන්සල වාර්තා වැඩසටහන් අතුරින් අද අප සොයා බලන්නේ ශ්‍රී ලංකාවේ මෑත කාලයේදී ඉදිවුණු අලංකාර පරිසරයක පිහිටි විහාරස්ථානයන් දෙකක් පිළිබඳවයි. පළමුව මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පියසර භාවනාසපුව අපි දැක බලා ගනිමු. මෙවැනි වූ අලංකාර භූ විෂමතා ලක්ෂණවලින් සමන්විත ස්ථානයක පියසර භාවනා අසපුව නිර්මාණය කිරීමට මුල්වුණු ගරු ස්වාමීන් වහන්සේගෙන් වැඩිතුරතුරු දැනගනිමු. සියලුම දෙනාට තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන්ලා පැමිණලා සිටින්නේ මධ්‍යම පළාතේ බොහොම රමණීය ප්‍රදේශයක පිහිටවා තිබෙන පියසර භාවනා මධ්‍යස්ථානය වෙතයි. මේ පියසර භාවනා මධ්‍යස්ථානයට මහනුවර සිට ප්‍රවිෂ්ඨ වෙනවා නම් මේ පින්වතුන්ලාට මහනුවර සිට අම්පිටිය හරහා තලාතුවේට පැමිණිලා කිලෝමීටර් 10ක් දුර තියෙනවා. තලාතුවේට පැමිණිලා තලාතුවේ සිට මොරගොල්ල කියන ගම්මානය හරහා කිරිමැටියවත්ත කියන ප්‍රදේශයට පැමිණිය යුතුයි. ගමන බොහොම දුෂ්කර වුණාට මේ ප්‍රදේශයට පැමිණෙන විට දේශගුණිකමය වශයෙන්ොත් පාරිසරිකමය වශයෙන්ොත් හැම පැත්තෙන්ම හැම අතින්ම බොහොම සුන්දරීය සුන්දර පිහිටීමක් පිහිටා තිබෙන භූමියක් තමයි මේ පියසර භාවනා මධ්‍යස්ථානයට අයිති වෙලා තිබෙන්නේ. විශේෂයෙන් මේ පියසර භාවනා මධ්‍යස්ථානයේ මේ ස්ථානය තුළ පිහිටවීමේ මූලිකම අරමුණ වුණේ මේ ස්ථානය තුළ තිබෙනා වූ රමණීයම දර්ශනයයි. උදෑසන ඉර උදාවේ සිට ඉර බහින තෙක් ඒ සඳහා සියලුම කාල පරාසය මේ ස්ථානයේ සිට මේ පිකුතුල්ලාට නැරඹිය හැකියි. අංශක 300කට වඩා පේන රමණීය දර්ශනයක්, රමණීය වටක් ප්‍රමාණයක් මේ එකම ස්ථානයක සිට මේ පිකුතුල්ලාට නැරඹීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව පින්වතුනි, මේ ස්ථානයේ පිහිටා තිබෙන භූමිය තුළ තිබෙන්නා වූ තවත් විශේෂ කාරණාවක් වන්නේ 1998 දී මේ භූමියේ මේ ස්ථානය තුළ පිහිටවා තිබෙන ගියක් තුළ තමයි මාලිකාවට බෝම්බ ප්‍රහාරය, ඒ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කර ඒ පිරිසගේ සම්බන්ධතාවය ඍජුවම තිබුණු ස්ථානය. ඒ ප්‍රහාරය එල්ලවීමෙන් පසුව මේ භූමිය අයිති වෙලා තිබුණු පිරිස් මේ භූමිය අතහැරලා දාලා යාමෙන් පසු අපි මේ ස්ථානයට පැමිණිලා සුද්ධ පවිත්‍ර කටයුතු බොහොම අසීරුවෙන් කරගෙන බොහෝම අසීරුයි බොහොම තර්ජන මැද්දේ මේ විහාර මන්දිරය ඉදි කරන්නට යෙදුණා. දැන් මේ පින්වතුන්ලාට මේ ස්ථානයට පැමිණෙන විට රමණීය මේ තෙමහල් විහාර මන්දිරය දැක බලා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඊට අමතරව පින්වතුනි, ජාතික සමගිය ඇති කරන්නට මේ විහාරය බොහොම පූර්වාදර්ශයක් සපයන ස්ථානයක්. විශේෂයෙන් ඒ යුද්ධ සමයේදී ඒ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වෙලා සිටි දෙමළ සමාජිකයන් දැන් මේ ස්ථානයට පැමිණිලා අපිට සීඩක උපස්ථාන කරන අතරතුර අපේ බෝධි පූජා කටයුතු, ඒ වගේම දන්සැල කටයුතු ආදී අප උපස්ථාන කරන සියලුම ගිලම්පස සෑදීම්, මල් පූජා කිරීම, භාවනා කිරීම පවා ඒ පුද්ගලයන් පැමිණිලා සහභාගීත්වයෙන් ඒ පුද්ගල සහභාගීත්වයෙන් මේ ස්ථානය තුළ කරන්නට ඉඩලා තියෙනවා. ඒ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී සිටින ඒ පිරිස් දැන් සැදැහැත් බෞද්ධයන් බවට පත් වෙලා හමාරයි. ඊට අමතරව පින්වත්නි, අපගේ මේ විහාර මන්දිරය පිහිටවා තිබෙන ස්ථානයට යාබරව පිහිටා තිබෙන භූමිය තුළ මවුන්ට්බැටන් සාමිතුමාගේ ගෘහය තම ඒ මවුන්ට්බැටන් සාමිතුමා වාසය කරා වූ ඒ බංගලාව පිහිටලා තිබෙනවා. ජනප්‍රවාදවලට ඉතිහාසයට අනුකූලව ඉතිහාසයේ සඳහන් වර පරිදි දෙවන ලෝක යුද්ධය සමයේදී එතුමා ලෝක යුද්ධය පවා මෙහි සිට සංවිධානය කරන්නට යෙදුණු බවට සාක්ෂි මෙහි දැනටත් පවතිනවා. විශේෂයෙන් අපේ විහාර මන්දිරය තුළ තුන්වෙනි මහලේ අපි පිහිටවා තිබෙන ඒ වැලි මළුවට බොහෝ ප්‍රියතාවයක් දක්වන්නේ විදේශිකයන්. බොහෝ සැප සම්පත් තිබෙන, බොහෝම හොඳ රැකියා කරන, නමුත් මානසික සුවයක් සොයාගෙන පැමිණෙනා වූ ඒ විදේශිකයන් හට අපේ ඒ මළුව තුළදී එතුමන්ලා ලබා ගන්නා වූ මානසික සහනය පිළිබඳව අපිට පවසන විට අපිට මහත් ප්‍රීතියක් ඇති වෙනවා. බොහෝ දුරට ඒ සීලූම දෙනාට අවශ්‍ය වෙලා තියෙන බොහොම නිෂ්කලංක පරිසරයක තමන්ගේ ජීවිතය තමන් ගත කරන්නා වූ අසහනකාරී බොහෝ කාර්ය බහුල ඒ තත්ත්වයෙන් මිදී ඔවුන් ලංකාව කරා ඇදී එන්නේ, ලංකාවට බොහෝ දුරට පැමිණෙන්නේ
බොහෝ පිරිසක් බුද්ධාගම සොයාගෙන බොහොම නිෂ්කලංක ප්‍රදේශයකට වෙලා තමන් දන්නා වූ ධර්මය තමන් විසින් තමන්ට ගලපා බොහොම නිෂ්කලංකව තමන් අවබෝධය කරා යාමට තමයි බොහෝ දුරට බොහෝ පිරිසක් බොහෝ විදේශිකයන් මේ ස්ථානයට පැමිණලා සිටින්නේ. ත්‍රිපිටකය කියවීමෙන් තමන් ලබා ගත්තා වූ දැනුම තමන්ට ගලපා බැලීමට සුදුසුම කාලය මේ තරුණ ජීවිතය. ඒ නිසා ඒ සඳහා සුදුසුම ස්ථානයක් වන්නේ තමන්ට බොහොම නිෂ්කලංකව තමන්ගේ හිත වැඩෙන්නා වූ ස්ථානයක්. විශේෂයෙන් ධර්මයේ ගලපා බැලීමට පලිබෝධ රහිත, පලිබෝධ වලින් අඩු තමන්ට සුවපහසුව ඇති, තමන්ට තමන්ගේ ගමන යාමට තමන්ගේ ධර්ම අවබෝධය කරගෙන මේ ජීවිතයෙන් මේ තමන්ලත් මේ මනුස්ස ජීවිතය තුළින් තමන්ට ගත හැකි උපරිම ප්‍රයෝජනය වන්නේ තමන්ගත් දැනුම තමන්ට ගලපා බලා මේ සංසාරයෙන් එතර වීමයි. ඒ නිසා එසේ එතර වීම සඳහා අප විසින් බොහොම අමාරුවෙන් අපහසුවෙන් ගොඩනගා ගත්තා වූ මේ පියසර විහාරස්ථානයේ අප උදෙසා බොහෝ තෝතැන්නක් වේවි, අප උදෙසා පහුරක් වේවි. ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතේ මේ සංසාරයෙන් එතර වීමට මේ පියසර විහාරස්ථානයේ අපටත් මේ සියලුම දෙනාටත් පහුරක්ම වේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට ප්‍රදේශයේ අලංකාර කඳුපන්තියට මැදිව පිහිටා තිබෙන සසුන සෙනසුන විහාරස්ථානය අපට හඳුන්වා දිය හැකියි. අතිශය දුෂ්කරතා මත පෞරාණික විහාරස්ථානයක් නඩත්තු කරගෙන ඉදිරි පරම්පරාවට එහි උරුමය ඉතුරු කිරීමට මුල්වන වත්මන් ගරු විහාරාධිපති හිමියන්ගෙන් වැඩි විස්තර අසා දැනගනිමු. තෙරුවන් සරණයි. අද ඔබ මේ දකින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මැතිවරණ කොට්ටාසේ මතුරට වැටගේපත ග්‍රාම සේවා වසමේ පිහිටලා තිබෙන මතුරට සසුන සෙනසුන විහාරස්ථානය, එහෙමනම් තිසරණ සරණ බ්‍රහ්ම විහාරය නමින් හඳුන්වන මෙම විහාරස්ථානය කඳුරට පුරවරයේ සුවිශේෂී තැනක් හිමි කරගන්නා ඓතිහාසික මේ මතුරට ගම්පියසේ පිහිටලා තිබෙන, එවගේම අවට කඳුවරල්ලකින් වටවෙච්ච මේ සුවිශේෂී පසුබිමක් නිර්මාණය වෙලා තිබෙන මේ මතුරට සසුන සෙනසුන විහාරස්ථානය විශේෂයෙන්ම මේ වෙනකොට මේ ප්‍රදේශයේ සිත්ගන්නා සුළු ස්ථානයක් හැටියටත්, එවාගේම ප්‍රදේශයේ බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් සිද්ධ වෙන ස්ථානයක් හැටියටත් මෙම විහාරස්ථානය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන් මේ විහාරස්ථානයේ සුවිශේෂී තැනක් හිමි කරගන්නා මේ විහාරස්ථානය නිර්මාණය කරන්නට යෙදුණු ඒ ගල් විහාරය නමින් හඳුන්වන මේ විහාරස්ථානයට පිවිසුන් මාර්ගයේම තිබෙන ඒ ගල් විහාරය, එහෙමනම් විශේෂයෙන්ම විහාරස්ථානයේ ඒ නිර්මාණය කරන්නට යෙදුණු මේ ගල් විහාරයේ උඩුවස්සේ සිට මේ විහාරස්ථානයේ විහාර මන්දිරය තුර නිර්මාණය කරලා තිබෙන මේ ප්‍රතිපිළම වහන්සේලා සියල්ලක්ම ගලෙන් නිර්මාණය කරන්නට යෙදුණු විහාර මන්දිරයක්. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ රෝපණය කරලා තිබෙන ආනන්ද බෝධීන් වහන්සේගේ ශාඛාවක්, එහෙමනම් ආනන්ද බෝධීන් වහන්සේ නමින් අපේ ප්‍රදේශයේ ජනතාව හඳුන්වන බෝධීන් වහන්සේ, එවාගේම අපේ ජනතාව හඳුන්වන මේ විහාරස්ථානයේ ඒ රෝපණය කරලා තිබෙන ඒ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේත්, එවාගේම විහාරස්ථානයේ මේ ධාතුන් වහන්සේලා, එහෙමනම් මේ වෙනකොට මෙම මතුරට ප්‍රදේශයේ තියෙන මේ තිසරණ සරණ බ්‍රහ්ම විහාර සසුන සෙනසුන් විහාරස්ථානයේ මේ වෙනකොට ඒ ධාතුන් වහන්සේලා, එහෙමනම් සර්වඥ ධාතුන් වහන්සේලා 39කට වැඩි ප්‍රමාණයක් මේ විහාරස්ථානයේ මේ වෙනකොට වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබන පිරිස අති විශාලයි. ඒ වගේම මේ විහාරස්ථානයේ ඒ උදේ හවා ඒ සියලු තේවා කටයුතු සිදු කරමින් අපේ බෞද්ධ ජනතාව ඒ සියලු පුද පූජාවන් ලොකු ඕනෑකමකින් සිද්ධ කරන ස්ථානයක්. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ ඒ ප්‍රදේශයේ සියලුම ජනතාවට බෙහෙවින් ආශිර්වාදයක් ගෙන දෙන ඒ කතරගම් දේවාලය, එහෙමනම් විශේෂයෙන්ම සෙනසුරාදා දින ඒ සියලුම දායක පින්වතුන්ගේ බාරහාර ඒ සියලුම කටයුතු සිදු කරලා ඒ ආගමික වතාවත් දෙවියන් වෙනුවෙන් කරණය පුද පූජාවන් සෙනසුරාදා දින පැවැත්වෙනවා.
එවගේම තමයි සෙනසුරාදා සවස් භාගයේ විහාරස්ථානයේ ආරක් හැම දිනාටම ආශිර්වාද පිණිස සිද කරන ඒ උතුම් බෝධි වන්දනා කටයුතු සිද කරමින් මේ විහාරස්ථානයේ අති විශාල ප්‍රදේශයකට සියලුම බෞද්ධ ජනතාවට විශාල ආගමික සේවාවක් සිද්ධ වෙන විහාරස්ථානයක් තමයි මේ මතුරට සසුන සෙනසුන් විහාරස්ථානය කියලා කියන්නේ. විශේෂයෙන්ම දැනට වර්ෂ 20කට ඉහතදී මේ විහාරස්ථානය ආරම්භ කරන්නට යෙදුනේ. මේ මතුරට පියමතුරා ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි උන්වහන්සේ මේ විහාරස්ථානය නිර්මාණය කරන්නට උන්වහන්සේ පොඩි කුටියක් සකස් කරගෙන තමයි මේ ස්ථානයේ උන්වහන්සේ විහාරස්ථානයක් හැටියට ආරම්භ කරන්නට යෙදුනේ. එතන ගෙවේගිය කාල පරාසය තුළ මීට වසරකට වෙන කාල සීමාවකට පෙර උන්වහන්සේ විශේෂයෙන් උන්වහන්සේගේ සූත්සහයෙන් නිර්මාණය කරපු විහාරස්ථානයක් තමයි මේ විහාරස්ථානය. උන්වහන්සේට ලොකු උවමනාවක් තිබුණේ විහාරස්ථානයක් හදලා පන්සලක් නිර්මාණය කරලා උන්වහන්සේට තවත් භික්ෂූන් වහන්සේ නමකට පරිත්‍යාග කිරීමේ ලොකු උවමනාව උන්වහන්සේට තිබුණා. ඉතින් ඒ නිසා දැනට වර්ෂයකට වගේ උඩදී මේ විහාරස්ථානයේ විහාරාධිපති තනතුරත් එක්ක මාහට පවරලා මේ සියලුම කටයුතු උන්වහන්සේ අපට සිද්ධ කරගෙන යන්නට උන්වහන්සේ ආශිර්වාද කරමින් ඒ සියලු කටයුතු සිද්ධ කරන්නට ඒ දිනෙතින් ඒ වගේ සුවිශේෂී තනක් හිමි කරගන්න මේ මතුරට සසුන සෙනසුන් විහාරස්ථානය මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්න ප්‍රදේශයේ අති විශාල පිරිසකට ඉමහත් සේවයක් සිදු කරන විහාරස්ථානයක් තමයි මේ මතුරට සසුන සෙනසුන් විහාරස්ථානය කියලා කියන්නේ. එහෙමනම් මේ ප්‍රදේශයේ මතුරට ප්‍රදේශයේ සුවිශේෂී තනක් හිමි කරගන්න මේ අලංකාර විහාරස්ථානය නරඹන්නට පැමිණෙනට සෝබ හැම දිනාටම ආශිර්වාද ආරාධනා කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.